Wide Angle Productions is the creative force behind Channel C. පාසල් වියේදී දරුවන් අතර ඇතිවන ප්‍රේම සම්බන්ධතා නීතියට අනුව තහනම්ද? පාසල් ප්‍රේමය, යොවුන් ප්‍රේමය ගැන කොයි කවුරුත් කතා කරනවා. විශේෂයෙන්ම දැන් ධම්මිසුගත් කියන ඒ ගොළු හදවත නවකතා පොතේ තිබුණු ඒ ධම්මිසුගත් කියන චරිත වලින් පවා පාසල් වියේ ප්‍රේමය ගැන තමයි කියුනේ. නමුත් දැන් අතීතයේ ප්‍රේමය වගේ නෙමෙයි. දැන් වර්තමානයේ ප්‍රේමය, ආදරය කියන දේ ලිංගිකත්වය දක්වා පැතිරිලා තියෙනවා. ඉස්සර කසාද බැන්දට පස්සේ කරන දේවලුත් දැන් බොහෝ දෙනෙක් පාසල් වියේ ප්‍රේම සම්බන්ධතා තුල පවා අත්හදා බලන්නට පෙළඹීමක් තිබෙනවා. ඒක නිසා යම් අය මේ ප්‍රේම කරන්න ගිහිල්ලා අමාරුවේ වැටෙන අවස්ථා අපිට දැක ගන්නට ලැබෙනවා. මම ළමාධිකරණයේ බොහෝ කල් සේවය කරපු නීතිඥවරයෙක්. ඒතර මම දැකපු දේ තමයි සමහර අවුරුදු 16ට වඩා අඩු ගැහැණු දරුවන්ට ප්‍රේම කරන්න ගිහිල්ලා පිරිමි දරුවෝ නීතියේ ඉදිරියේ අපරාධ සැකකරුවන් බවට පත් වෙනවා. හේතුව අවුරුදු 16ට වඩා අඩු ගැහැණු දරුවෙක් සමග ඇයගේ කැමැත්ත තිබුණත් ලිංගික සබඳකම් පැවැත්වීම ස්ත්‍රී දූෂණය. දැන් උදාහරණයකින්ම මේක පැහැදිලි කරනවා නම් අපි හිතමු අවුරුදු 15ක විතර ගැහැණු ළමයෙක් සමග ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්ත අවුරුදු 17ක විතර පිරිමි ළමයෙක්. ඉතින් මේ දෙදෙනා දෙමව්පියන් අකමැති නිසා පැනලා ගිහිල්ලා එකට ජීවිතේ ගත කරොත් එහෙම ඊට පස්සේ දෙමව්පියෝ පැමිණිල්ලක් සිදු කරොත් පොලිසියකට එතනදී පිරිමි දරුවාට අනිවාර්යෙන්ම රටේ දණ්ඩ නීති සංග්‍රහය අනුව අර ගැහැණු දරුවාව ස්ත්‍රී දූෂණයට ලක් කිරීම කියන අපරාධ චෝදනාව එල්ල වෙනවා. එවැනි අවස්ථාවලදී සමහර පිරිමි දරුවෝ ඇවිල්ලා කියනවා අපි රටේ මේ වගේ නීතියක් තියෙන බව දැනගෙන හිටියේ නැහැ. අවුරුදු 16ට වඩා අඩු ගැහැණු දරුවන් සමග ලිංගික සබඳකම් පැවැත්වීම රටේ නීතිය අනුව තහනම් කියලා අපි දැනගෙන සිටියේ නැහැ. ඒක නිසයි මම මේ වගේ දෙයකට පෙළඹුණේ කියන කාරණය කියනවා. සමහරට ගෑනු ළමයිනුත් කියනවා මම තමයි අයියට කැමැත්ත දුන්නේ ලිංගික කටයුතු සඳහා. නමුත් ඒ ගැහැණු ළමයා අඬාඬ කිව්වත් මගේ කැමැත්තෙන් තමයි මේ දේවල් උනේ කියලා පිරිමි දරුවට කිසිම නිදහසක් හම්බ වෙන්නේ නැහැ. ඇයි ඒ නීතිය නොදැනීම නිදහසට කරුණක් නෙමෙයි. Taman දැනගෙන ඉන්නට අවශ්‍යයි අවුරුදු 16ට වඩා අඩු ගැහැණු ළමයෙකුට ලිංගික කටයුතු සඳහා කැමැත්ත දෙන්න බෑ. ඒ දරුවා දෙන කැමැත්ත නීතියේ ඉදිරියේ වළංගු කැමැත්තක් නොවන බවට තමන්ට දැනුමක් තිබිය යුතුයි. එතකොට ගෑනු ළමයාම කිව්වත් මේක අයියා සහ මගේ තියෙන ප්‍රේමේ නාමයෙන් තමයි මේ දේවල් සිද්ධ වුනේ කියලා කිව්වොත් පිරිමි දරුවා රටේ නීතිය අනුව ස්ත්‍රී දූෂණයට චෝදනා ලබනවා. එතකොට ඒක එනයින්ම ස්ත්‍රී දූෂණය, ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණය, ස්ටැටියුටරි රේප් කියලා කියනවා. මෙතනදී කැමැත්ත කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් වැඩිහිටි ස්ත්‍රියකට විරුද්ධව ස්ත්‍රී දූෂණය කියන දෙයට චෝදනාවක් ලැබුවොත් එහෙම ඒ වැඩිහිටි ස්ත්‍රියගේ අකමැත්තෙන් තමයි මේ ලිංගික කටයුත්ත සිද්ධ වුනේ කියලා ඔප්පු කරන්නට ඕන. නමුත් අවුරුදු 16ට වඩා අඩු ගැහැණු දරුවෙක් සමග ලිංගික සබඳතාවයක් පවත්වලා ඒක ඔප්පු කරන්න අවශ්‍ය වන්නේ නැහැ. කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ඒක එනයින්ම ස්ත්‍රී දූෂණය. ඉතින් අපි දැකලා තියෙනවා බොහෝ පිරිමි ළමයි මේ දේ නොදැනීම නිසා නීතිය ඉදිරියේ අපරාධකරුවන් බවට පත් වෙනවා. අන්තිමට ප්‍රේම කරන්න ගිහිල්ලා රටේ නීතිය ඉස්සරහා අපරාධකරුවන් බවට පත් වෙනවායි කියන්නේ ඊටාම සෝචනීය තත්ත්වයක්. ඉතින් ප්‍රේම කිරීම හෝ ආදරය කිරීම කියන කාරණය නීතියෙන් තහනම් කියලා කවුරුත් වැරදි විදියට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. නමුත් ලිංගික සබඳකම් පවත්වනවා නම් බාලවයස්කාර වියේදී ඒක රටේ නීතිය අනුව අපරාධයක් බවට පත්වෙන්නට හැකියාව තියෙනවා. දැම්මට බබාව ක්ලාස් එකට දාලා ඇරෙන්නකම් ක්ලාස් එක ළඟට වෙලා ඉන්න කිසිම කම්මැලිකමක් නැහැ. මොකද මම්මගේ ෆෝන් එකට MyTV app එක ඩවුන්ලෝඩ් කරලා Roo TV දාගෙන ඉන්නේ. හරියට ගෙදර ඉඳන් TV බලනවා වගේ මම දැන් කාර් එකට වෙලා Roo TV බලනවා. ෆෝන් එකේ කනෙක්ෂන් එක ඩයලොග් නිසා දැන් ඩේටා වලට කියලා වියදමකුත් නැහැ. ඔව් අන්න ඒ වගේ ඔයත් ඔයාගේ ස්මාර්ට්ෆෝන් එකෙන් MyTV app එක ඩවුන්ලෝඩ් කරගෙන Roo TV subscribe කරලා TV බලන අලුත්ම ට්‍රෙන්ඩ් එකට සෙට් වෙන්න. Roo TV dialog නම් data free.